ංවත බුද්ධ විෂය ගැන ඔබ හිතන්නයන් එපා බුද්ධ විෂය අයිති ලෝතුරා බුදුරජාණන් වහන්සේලාට පමණක්මයි. බෝධිසත්වයයිෙන් සාරා සංක කල්ප ලක්‍ෂ ගණනාවක් පිරු දසපාරමී ශක්තියෙන් පෝෂණියූ උතුම් බුද්ධ විශය ගැන අවම වශයෙන් උතුම් සෝවාන් පල අවබෝධයවත් නොලැබු අපි සිතන්නට ගියොත් එම සිතු විලි අපිට. අකුසලේ ගින්දරක්මයි සකස්කොට දෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනාකුට වදාල සෑම ධර්මකාරණාවක්ම විනයකාරණාවක්ම අයිති උතුම් බුද්ධ විෂයට. කිසිත් නොදත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයින්වන අපි මේ උතුම් බුද්ධ විෂය තෙරුවන් කෙරෙහි සද්ධහමෙන් සහ තෙරුවන් කෙරේ ගෞරවයෙන් සරණයන් ඕනේ. මේ උතුම් බුද්ධවිශය පත් ගිහිසාහ පැවිදි අපේ මෝහේසා තුෂ්නාවේ දිගසාහ පලලට අදාලව වෙනස් කරන්නට ගියොත් විකෘති කරන්නට ගියොත් අපි උමතුභාවයට පත්වෙනවා යයි ධර්මය සඳහන් වෙනවා. පින්වත සංස්කාර අධිකරණය හරීම සාධාරණයි සමාජයේ දෙස බැලීමේදී මේ සාධාරණ සංස්කාර අධිකරනේදී දිට්ට දම්ම වේදනී දඩු අම් ලැබූ උමතුරෝගීන් ෑ තරම් පෙනන්නට තියෙනවා. පිංවත සංස්කාර අධිකරණය හරීම සාධාරණයි. සමාජයේ දෙෙස බැලීමේදී මේ සාධාරණ සංස්කාර අධිකරණයේදී. දිට්ට දම්ම වේදනීයව දඩු අම්ලැබූ උමතුරෝගීන් ඕනෑ තරම් පෙනෙන්න්නට තිබෙනවා. උමතුභාවේ ආස්වාදයෙන් සමාජගත වෙන මිච්චාවාචාවන්, මිච්චා හැසිරීම්, මිච්චාධර්මයන්, මිච්චා අධිගමයන් ප මේ අපි අත් දකින්නේ උතුම් බුද්ධ විෂය විකෘතිකිරීමේ දිට්ට දම්මවේදනීය උමතුභාවයන්ගේ එහි පස්සික ගුණයයි. පංවත මේ උතුම් සද්ධර්මය දේශනාකුට බදාල බුදුරජාණන් වහන්සේ පිරිනිවීගියත්. අපේ පස්සය මුල්කොටගෙන සකස්වෙන සංස්කාරාධිකරණය අපි බවගමනේ කවදාහරි දවසක පිරිනිවී යනතෙක්ම. පටිත්්ට සමුපපන්නව ජීවමානයි පින්වත ඔබ දෙස ඔබ සිහින්වනින් බලන්න. ඔබත් උමතුවෙෙන්ද පසුවෙන්නේ එසේත් නැත්තම් ඔබ තෙරුවන්ගේ රැකවරණය තුළද පසුවෙන්නේ. සල්ලි පස්සේ අපේ ගිහි සහ පැවිදි ජීවිත දුවනකොට තෙරුවන් කරේ සද්ධාවට කති වැටෙනවා. සල්ලි විසින් අපේ ජීවිත ගිලගන්න කොට. තෙරන් කරේ සද්ධහවක් පින් වාශ්ප වෙලා යනවා. පින්වත සල්ලිද වටින්නේ. තෙරුවන් කරේ සද්ධහවද වටින්න කෙලැඇසුුවෝත් සල්ලි වටිනවායයි කියන පිරිිස සමාජිය තුළ ගොඩාක් වැඩී. පිංවත ලෝකේ ශේෂ්ඨම ධනය වෙන්නෙ තෙරුවන් කරෙහි සද්ධහවයි. උතුම් සද්ධහ ධනය පිංවත් ඔබට සීල සමාධි ප්‍රඥා ඥානදර්ශන විමුක්ති කියන ආර්ය ධනයමයි. උතුම් ආර ධනේ කල්ල්‍යයාන මිත්‍රභාවය පින්වත් ඔබට විමුක්තියේ නික්ලේශී රසය මයි ලබා දෙන්නේ පංවත තුෂ්නාවේ සල්ලි කොළවලින් අපි කුමක් නල් ලබන්නද. සල්ලි කොළවලින් අපි ලබන කොංක්‍රීට් ගොඩවල් වාහන ගොඩවල් දෙතිස් කුණුප ගොඩවල් මේවා පරිහරණේදී අපි ලබන ලෝබදේශ මෝහයන් එවිතරක් නෙමේ සල්ලිවල බරට යට වී බිඳී යන සීලේ අර්ථයන්. සල්ලිවල ආස්වාදයෙන් පටිට්ට සමුපන්වුව උපදින සතරාපා දුක් ආදීනවයන් පිංවත සද්ධාව පින්වත සද්ධාවෙන් උපද්දවාදන ආර්ධනයක්. සල්ලි කොළමතින් උපදින තුෂ්නාධනයේ ඇති අයෝමය වෙනස නුවනින් දකින්න. පින්වතයම් පින්වතෙක් උතුම් චතුරාර් සත්‍ය ධර්මයන් තුළ තම ජීවිතය විසරුවා දකීද ඔහුයි උතුම් තෙරුවන් කෙරෙහි සද්ධාවය උරුමේ ලබන්නේ. දුක කියන අර්ථය දැකලා යමෙක් ආර්්‍යෂ්ඨාංගික මාර්ගය දුර්වලකොටගෙන සැපසොයයිද එතනැති බෙන්නේ අසද්ධාවමයි. කල්යානමි ත්‍රාශ්‍රයේ දුර්වලභාවයන් නිසාම අසද්ධාව වැඩිවෙන සමාජයක මිච්චා ධර්මයන්ට. හොඳද වටිනාකමක් ලැබෙනවා. පිංවත කෘථවේදී භාවය කියන්නේ තෙරුවන් කෙරේ සද්දහව වගේම දුර්ලබ දෙයක්. පෙර පිණනිසාම අපි ලැබෝතුම් සිංහල බෞද්ධකමට අපි කෘතවේදී භාවය දක්පුනු ඔහුංගා කඩුයි. අපි තුළ ලෝබදේශ මෝහයන් වැඩිවෙනකොට අපි අපේම පිනට පයින් ගහනවා. උතුම් සිංහල බෞද්ධකම දුර්වල වෙලා යනවා කියන්නේ අපි අපේම පිනට. පයින් ගහනවාකිෙන ආර්ථයමයි පවත අවුම වශයෙන් අවුරුදු අසුවක් වවැනි ජීවිතයක් ලෞකික ප්‍රඥාවෙන් නිවරදිව කළමනා කරණය කර ගැනීමට බැරිව අපි මේ යන්නේ කොයිබටද. අධර්මාන කූලව කළමනාකරණය කිරීම හේතුවෙන් අවුරුදු අස්සූුවක ජීවිතයක් පටිච්ච සමුපපන්නව කල්ප ගණනාවක් දීර්ගවනොත් පංවත අපි මොනය තරන්නම් අදක්ෂයෝද. අවිද්‍යාව හේතුවයෙන්ම් රැස්කොටගත් අතීත සංස්කාරයෝ හැර වෙන කාාත් කවුරුවත්ම නැති අසරන අනාත අපේ ජීවිතවලට ආර්වය සද්ධාවේ ආලෝකය හැර වෙන කිනම් ආලෝකයදද. පිංවත සැබෑ කල්්‍යාන මික්‍රයා කියල කියන්නේ. මේඋතුම් සම්මා සම්බුද්ධ ශාසනයමයි. අසත්පුරු ශාස්ත්‍රය අසද්ධාව. දුස්සීල භාවයනු මිච්චා ශාසනයමයි. පිංවත මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය වගේම මේ උතුම් ශාසනධර්මයන්ට එරහිවගිය මිච්චා ශාසනයන් අතීතෙත්තිබුණා. ලෝතුරා බුදුරජාණන් වහන්සේට එරෙහිවයමින්, මිච්චා ශාසනයට අතීතේදී නායිකත්වය දුන්නේ. තමන් දෙවෙනි බුදු ැයි සිතාගත් දේවදත්ත හාමුරුවයි. කෝකාලිත හාමුදුරුව ඇතුළු තවත් මිච්චා ශ්‍රාවකයෝ දහස් ගනනක් මේ මිච්චා ශාසනය පෝෂණය කළා. මේ අතීත දේවදත්ත හාමුදුරු ඇතුළු මිච්චා ශ්‍රාවකයෝ තුන් සිවර දැරුවා. හිසකෙස් මුඩු කළා මිච්චා ධර්මයන් දේශනා කළා. මේ මිච්චා ශ්‍රාවකින්ටත් රජවරු සිටුවරු ධනවත් ගිහිපින්වතුන් අනුග්‍රහයන් දැක්කුවා පිංවත. කියන්නේ කැඩෙන බිදෙන විසිරෙනස භාාවයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනාකුට තිබෙනවා. සංස්කාරයෝ කැඩී බිඳී විසිරී අද්දී අපි ජීවත්වන සම්මුති ලෝකය තුළ අපි කැමති සහ අපි අකමැති අර්ථයන් දෙකම අපිට මුණ ගැසෙනවා. පින්වත සංස්කාර විසින් මෙහෙවන ඉරනම් ගමනක් ැන ලෝකයේ දෙස ඉවසීමෙන් ධර්මය උපේක්ෂාවෙන් බලන්න. භික්ෂුවගේ භික්ෂ ජීවිතේදී ඇසු අවාසනාවන්තම කතාවක් ගරු පරිවනාදිහිපතිස්වාමන්වහන්සේ නමකගෙන් පසුගේ දාසන්නට ලැබුණා උන්වහන්සේ කියනවා සාමන්වහන්ස මගේ පිරිවෙනේ ඉගෙනගන්න තරුණ හාමුදුරෝකී පදනෙ තම හිතවත් ගිහි පිංවතුන්ට කියනවලු බුද්ධ වන්දනාවන් කරන්න පා බෝධි පූජාවන් කරන්නේ පා බුද්ධ පූජාවතියන්නේ පා මේවා බොරු වැඩේ කියලා. පිංවත උමතුදේශපාලනයක්ත් උතුම් භික්‍ෂුත්වයක් එකට කැකෑරී ඇතිවෙන මෙවන් ශාස්සනවිකෘතිීන් ඉදිරියේදී තවතවත් බලවත් ලෙස ඔඩු දුවනවා පිංවත මේ අපි දකින්නේ. අපේ අකුසලේද එසේත් නැත්තම් අපේ අසාර්ථකභාවේද. මීට ධර්මානකූල පිළිතුරවෙන්නේ. අපේ ම අකු සල් හේතුවෙන් සකස් වෙන අසාර්ථක භාවය කියලායි. ඉංවත බවනිරෝධය සොයාගෙන යන අපිට මේවාගෙන සිතීම, මේවාගෙන ලි මේවාගෙන කතාකිරීම ඇත්තටම සුදුසුද. මේ උතුම් ශාසන අර්ථයන් බිධවැටීම ගැන කතාකිරීමට අවශ්‍යමද, උතුම් සම්මා සම්බුද්ධ ශාසනයට වෙන දෙයක් වෙන්න දීලා අපි. අපේ බවනිරෝධේ ගමන යමුද පත ඉහත ප්‍රශ්නාවලියට ඔබේ පිළිතුර කුමක්ද. පින්වත අපි හැමෝගේම ඉන්ද්‍රී ධර්මයන් සහ බලධර්මයන් එකහා සමානන හැ ඒ නිසාම ඉහත ප්‍රශ්නයට අපි හැමෝටම තිබෙන්නේ විවිධත්වයෙන්යු උත්තර පත්තරයක්. පිංවත බුද්ධ විශ්ය වගේම උතුම් අරිහත් අනාගාමි සකුරුදාගාමි සෝවාන් පළ අවදු අවබෝධයන්ට අදාලව වෙන් වෙන්නු විශෂයන්තිබෙනවා. ඒ විෂයන්තීරණය වෙන්නේ උන්වහන් සේලා ලැබූ පංචූ පාදානස් කඳ ධර්මයන්ගේ අවබෝධයන් තුළින්. උතුම් රහතන් වහන්සේ නමක් අවබෝධයම දකින, පංචු පාදානස්කඳදුක සෝවාන් පල අවබෝධය ලැබූ උත්තමයා ඒයාකාරෙම දකින්නෙ නැහැ. අනාගාමී උත්තමයා දකින පංචුපාදානස්කන්ද දුක සෝවාන් පලා අවබෝධය ලැබූ පිංවතා එ ආකාරයම දකින්නෙ නැහැ පංහත අපේ දැක්ම අපි ලැබූ අවබෝධයන්ට අදාළව එකනෙක වෙනස් වෙනවා. පංචුපාදානස්කන්දේ අනිත්‍ය භාවය දැක්ක බලධර්මයන් තම ජීවිතයට එකතුකොට ගත් පිංවතා ලෝකය දකින්නේ ඇලීම් සහ ගැටීම් වලින් බැරව. හේතු පලධර්මයන් දකින ධර්මය උපේක්ෂාවෙන්මයි. පත බලධර්මයන් තම ජීවිතයට එකතුකොඩගත් පිංවතා ආත්මිය දැඩි දුෂ්ටියහෙවත් මමත්වේ දැඩිභාවේ නිරෝධය කරලායි ජීවත් වෙන්නේ. එවැනි පිංවතුන් සමාජගත ප්‍රශ්නයක් දෙස බලන්නේ. එම ප්‍රශ්නය අගින් හෝ මැදින් නොවේ. එම ප්‍රශ්නයට හේතුූ මුලින්මයි ඊට උපකාර කරන්නේ. පිංවතුල්ලා වැඩින ආර් සමාධියයි. පින්මත සද්ධානුසාරීත් සහ දම්මානසාරී දෙදෙනගේ විශ්ය මිට හත් පසිම වෙනස් මේ දෙදෙන පංචෝ පාදානස්කන්දේ නිත්‍ය භාවය දකිමිනුජීවත් වෙන්නේ. මේ දෙදෙනා තුළ වැඩෙන්න්නේ විදශනාවේ පහස නොලැබූ ඉන්ද්‍රීය ධර්මයන්මයි. මමත්තේ දැඩිභාවය නොසි දැතිනිසාම මේ දෙදෙන ඇලීම් සහ ගැටීන් තුළිනුයි ප්‍රශ්නයක් දෙස බලන්නේ. ඒ නිසාම ප්‍රශ්නයක මුල මතුකොට ගැනීමට අවශ්‍ය ඉන්ද්‍රිය සංවරභාවය දුර්වලවෙලා ප්‍රශ්නයයි අල්ලාගන්නේ. මේ හේතුඵලධර්මයන් නො මතුකොට ගන්නා දුර්වලභාවේ නිසාම මේ දෙදෙන සාමාජගත වෙන ප්‍රශ්නයක් තවත් ප්‍රශ්නාවලයක් දෙසටමයි අරගෙනයන්නේ. ෞක ප්‍රඥාවේ ආර්ථයන්ගෙන් පෝෂණය ලැබූ මේ සද්ධානුසාරහි සහ ධම්මානුසාරී පිංමතුන් දෙදෙන හේතු පලධර්මයන්ට අදාළ ධර්මයන් සද්ධර්ම සවනය තුළින් දැන සිටියත් පංචූ උ පාදානස්කන්ධ ධර්මයන් කෙරෙහි තුෂ් නාව හේතුවෙන්ම ඇලීම් සහ ගැටීම් තුළින් ආත්මිය දුෘෂ්ටිය මුල් කොටගෙනයි ප්‍රශ්නයක් දෙස බලන්න යොමුවෙන්නේ නමුත් මේ දෙදෙනා දක්ෂයි තමන්තුළ වැඩෙන උතු මාර්යෂ්ඨාංගික මාර්ගයේ ශක්තියෙන් සමාජගත වෙන ප්‍රශ්නවලට අකුසලයෙන් ප්‍රතිචාර නොදක්වා එම ප්‍රශ්න දරාගෙන ජීවත් වෙන්න. පිංවත සද්දා ඉන්ද්‍රීය නොමැති පෘතක්ජන පිංවතාගේ විශෂය ඉහත සියල්ලටම වඩා වෙනස් විෂයක් කර්මය කර්මඵල විශ්වාසය ගැන නොදත් එම පතා සමාජගත වෙන ප්‍රශ්න ඇැලිම් සහ ගැටීම් තුළින් යොමුකොටගන්නේ අකුසලේ ගින්දර දිසාාවට මයි. පින්වත් ඔබට වැටහෙනවනේද ඉන්ද්‍රියධර්මයන් සහ බලධර්මයන්, විවිධ වූ සමාජයක එකම ප්‍රශ්නය පැතිකිහිපේකම්ම දකිනවායි කියන කාරණය මේවා පිින්වත් ඔබේ හෝ අපේ වැරදි නොවේ සුන්දර ධර්මය හේතු පලධර්මයන් මයි. පිංමත අවිද්‍යාව දෝරේ ගලාගෙන යන සමාජයක තුෂ්නාවේ සැඩ පහර සද්ධාව, මෛත්‍රිය, සීලය, සතිය, සමාධිය, සෝදාපාලුවටමලක් කරනවා පිංත ලබන්නාවූ නව්වාසරේදී. උතුම් සම්මා සම්බුද්ධ ශාසනේඒ වගේම මිච්චා ශාසනේත් ඇති වෙනස නුවනින් විමසා තේරුම්ගන්න මේ වෙනස සමාජය තුළ. අද ජීවමානයි. පිංවත මේ උතුම් ධර්මදානමයේ පින් කම්ශක්තියෙන් ලබන්නාවු දෙදස් විසිතුන නවවසර දිවයින පිංවත් සභහපති තුමන්නඇතුළු පෞුලේ සියලූම පිංවතුල්ලාටත්. දිවේන කාර් මණ්ඩලේ ඒ ප්‍රධහන කතෘතුමන්ලා ඇතුළු සියලූම පිංහතුල්ලාටත්. ගෞරුවනය උත්තරීතර මහානායක සාමීන්වහන්සේලා එ තුළු සියලූම වන්දනීය මහා සංගරත්නයටත්. රාටවාසී සියලූම පිින්මතුල්ලාටත් නිදුක් නීරෝගී සුව පත්භාවය, දීර්ගාවිුෂ, ධර්මය අර්ථයන් තවතවත් වැඩෙන සිල්වත් භාවේටම මුල් තැන ලැබෙන සුබ නවවසරක්ම වේවායයි මෙස් සිතිං ප්‍රාර්ථනා කරනවා. ඔබසිරු දෙනාට තෙරුවන් සරණයි.